ලා අලයකු අරහුතුල්ලා ඔබ සැමට සාමය උදාවේවා අද දින ශ්‍රී ලංකා තවු ජමාත් සංවිධානය මාධ්‍ය හමුවක් ඇැඳවීමේ ප්‍රධාන අරමුණවන්නේ මෙම පසුගිය මාස කීපයක් තුළ ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රය තුළ විවිධ වෙනස්කම් සිද්ධවෙමින් පෝතිනවා. සුළු ජාතිීන්ගේ චන්දවලින් බලයට පත්වුණු යහපාලන ආණ්ඩුව, වර්තමානයේදී සුළු ජාතීන්ට කුඩම් මගේ සැලකිලි දක්වන පාලනයක් බවට පත්වෙමින් තිබෙනවා. එයට කදිම නිදර්ශනයක් නිදසුනක් වසෙන් අපට පෙන්වාදිය හැකි දේවල් තමයි. පසුගිය මාසකීපයක් තුළදී සම්මත කර ගත්තු ඇතැම් නීතිරීති. ඇතම් අනපනත්. පලාාත්පාලන ආයතනය පිළිබඳව අනපනත් සම්මත කෙරුණ සංශෝධනයන් සිදුකෙරුණ. එවගේම පලාාත් පාලන ආයතන පළාත් සබා අනපනත් සංශෝධනයන් සිද්ධ වුණ මේ අරහා සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් වලට රිජුවම යහපාලන ආ්ුව ඇගි ගස ත්වයක් උදා වෙලා තිබෙනවා. එදදස් දෙදස් දොලස්සොන වසරේ අංක විසි දෙකදරන පලාාත්පාලන ආයතන මැතිවරණ සංශෝධන පනත අගෝස්තු මාස විසි අතර වැනිදා පාලිමෙන්තෝට ගෙනල්ල සිපස්ස ව නිද සමත වුණ. ඒ පිළිබඳව කිසිදු මහජන විචාරණයක් නැතිව ැතිවරණ ක්‍රමයක් සම්පූර්ණයම සම්මත වන. ලංකාව තිබෙන සම්ප්‍රදායක් තමයි මූලික වසේම මැතිවරණ ක්‍රමය. මැතිවරණ ක්‍රමය සියලුම ජාතීන්ගේ අයිතිවාසිකම් සුරක් ෂිතකොට් සුරක්ෂිත කරන. මැතිවරණ ක්‍රමයක් බවට පත්විය යුතුයි. ලංකාවේ පවතින ජාතික ප්‍රශ්නවලට ප්‍රධානතම හේතුව ඕනේ සුළු ජාතිීන්ගේ නැත්නම්. බහුතර ජනතාව හා සුළුතර ජනතාවතර තිබෙන්ව මෙම පාර්ලිමෙන්තු නියෝජනය. ඒවගේ පලාාත් සබා නියෝජනය ඒවගේම පලාාත් පාලන ආයත්තනවල තිබෙන නෝජනය පිළිබඳ ප්‍රශ්නය. අ දෙමල බාසාාව හා සිංහල බාසාාව හසුරුවම ප්‍රශ්නය. පස කාලිනව එක් ජාතින්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍ර්නය බවට පත් වනා. ඒවාට විසඳුන්ගේට තමයි මැතිවරණ ක්‍රමයක්. සමානුපාතික මැතිවරණ ක්‍රමේ චන්ද ක්‍රමයක් ගෙනල්ල සුළ ජාතින්ගේ නියෝජනය මහජන නියෝජතයන් තෝරාපත් කරගන්න අවස්ථාවේද අධිකවශයෙන් සුළුජාතීන්ව නියෝජනය කරන ක්‍රමයක් ගැනල්ල. ඒ ජාතික ප්‍රශ් වලට යම්තක්දුරට විසුමක් ගෙනවා. ඒවා ඉතාමත් සරලව පාර්ලිමෙන්න්තු පනතකින් වෙනස් වෙනවා සංසෝධනය වුණා. අපි කියන්නට රජයි විශේසෙන්ම මුස්ලිම් ජනතාවගේ අමාත්‍යවරෙක් ෆයිසල් මුස්තව අමාත්‍යතුමා. පලාාත් සබ හ පලාත්පාලන ආයතන පිළිබඳ අආමාත්‍යවරයා. ඒ පනත ගේනවා. නල්ල පලාත්පාලන යතනේ මැතිවරණ ක්‍රමය සංසෝධනය කරනවා අපේ මුස්ලිම් නියෝජතයෝ. ඒ සඳහා පක්ෂව චන්ද දෙනවා. ඒවගේම සැප්තැම්ර් මස විසිවෙනිදා. පළත් සබා අයත්තන මතිවරණ ක්‍රමය සංසෝදනය වෙනවා. ඒවට අපේ මුස්ලිම් නියෝජිතවරු පක්ෂව චන්ද දෙෙනවා. ඒඒ පනත් ගෙනාව පළත් සබා පලත්පාල නමාත්‍යවරයා පවිසල් මුස්තවා සම්මවිිශ්‍රණ මැතිවරණ ක්‍රමය කියලා දෙයක් දෙයක් ගෙනාව. ඒ මහත්මයට ලැද්ජාවක් නැත්තම් මුස්ලිම් ජන සමාජයේ චන්දවලින් තෝරාපත් කියෙන පත්වෙලා. අද පාර්ලිමෙන්න්තුවේ විශේෂ අමාත්‍යදූරයක් දරමින්. මුස්ත්‍රීම් ජනතාවගේ නියෝජනය පරදුවට තබන දෙයක් එතුමා කරලාතිෙනවා. නමුත් ඒ පිළිබඳව අප කටපූටු දේශපාලයයක් කරන මුස්ලිම් මැති ඇමතිවරුන් කිසිම අවස්ථාවකදී කිසිම වචනය කතා කරන්නේන ොකද මේ සම්මිශණ මැතිවරණ ක්‍රමය අනුපාත කරමය හා කොට්ටාස් ක්‍රමේ ඒකා බද්ධ කරන මැතිවරණ ක්‍රමයක්. අද මයින්ද දේශප්‍රිය මැතිවරන කොමසාරිස්වරයක් නව සමානුපාතික කරමයම තමයිලුව එක. සමහනුපාති ක්‍රමයම නෙමයි. සමානුපාතික ක්‍රමය ඇතේ ආසන වෙන් කිරීමක් සිද්ධ වෙනවා. නමුත් ඒ ආසන සඳහ චන්දරැස් කරන ක්‍රමේදේ වෙනස් කොට්ාසක කම තමයි චදරැස්කරන්නේ. කොට්ටාස ක්‍රමයක් ැන තනිකර ජාතිවාදී මැතිවරණ ක්‍රමයක් එක්දත් සමසි ඇතදකේදී කොට්ටස කරමය තිබුණා. ඒක ජාතිවාදී නිසා. ජාතිවාදී ප්‍රශ්නවලට උඩු ගෙඩිදදුන්න නිසා. තමයි ඒව වෙනස් වෙලා සමානුපාතික මැතිවරණ ක්‍රමය ගෙනනාවේ. නැවතත්සා. ටාසකරේ අරහ චන්දරැස් කරන්න කියන න්දරැස් කරන්න කෝම ශ්‍රී ලංකාවතින කොට්ටසවල ගිල්ල මුස්ලිම් නියෝජිතය කෝමද චන්දරැස් කරන්නේ. බහුතර කොට්ටාසවල මුස්ලිම් ජනතාවට බුතරය අති බහතරයක් නෑ සුළ ජාතීන්ටේව විශසම බලපන ඒගේ මුස්ලිම් නතාවට පමක්නෙයි දෙමළ ජනතාවටත් බලපාන. දෙම ජනතාවට තියන විශවාසය දෙමළ ජාතික සධානය දෙම ඩැස්පෝර වරහහාරය ක ළන් නියෝජනය ලබගට පුළුවන්ගේ ගලට විස්වාසයක්ෙන. ඒවගේම කඳු කර ඉන්න ඉන්දියානු දෙමළ ජනතාව. ඒ කඳුකර ජන දෙමල ජනතාවටත් මේක බලපාන්න. නමුත් මනෝ ගනේසන්ල්ල දිගම්බරම්ල එවගේම ්‍රාධා ක්‍රෂ්නන්ල්ල කතාකරලා කෝමරරි ඒගොළන්ගේ ප්‍රදේශ සබා සීමාවන් නිර්ණය කිරීමේදී ප්‍රදේශය සබාාවන් වැඩිකරගෙන ඒගලන් නිියෝජන වැඩකරගත්ත. නමුත් මුස්ත්‍රී ජනතාව වනේ නට දඩට කවරුත්න. අපට ප්‍රදේශය සබා වැඩිරට කවරත්න. අපට නගර සබා වැඩිකරට කවරුත්න, අලුත් ප්‍රදේශයේ සබ ඇති කරට කවරුන. මේබක්කොම ඉතාමත් මුස්ලීම් ජනතාවට විශේෂෙන්ම බලපාන ප්‍රශ්න නමුත් අපේ සැමදා සුපුරුදු පරිදි පුටුව තරකරගන්න වාසි පැත්තට හෝයා වෙන අපගේ මැතියඇමැතිවරුන් මේවා ගැන කවදාවත් කතා කර නිරෑ. අද මේ පළාත් සබා මැතිවරණ ක්‍රමේ වෙනස් වනා සියයට පනාකහා සියයට පනක් සමානුපාති ක්‍රමය හා කොට්ටාසකමේ යටතේ චන් මතිවරණ ක්‍රමේ වෙනස් කර වෙනස් කරට පසේ ඇවිල් අපේ මතියඇමතිවරු මනාද කිවේ ට ල පානයි කිය ගල්න්ගේ ටිම ගලම් ප්‍රකාසරනවා තන මයි තින ැදව පතියතු කරන. මේක ස්ලිම් ජනතාවට බලපානවයි කියලා. ඒ පනත් සංශෝධනයට සම්පක්ෂව චන්දදුන්න අපේම නියෝජිතයෝ. ඇවිල්ලා කියනවවා අපිට බලපනවයි කියලා. බලපානවන ඇැයි චන්ද දුන්න. එතකොට මේ යහපාලන ආඩුව පැහැදිලිවම සුළු ජාතීන්ව හිරකරනවයි කියනක. සුළු ජාතින්ගේ අයිතිවාසිකම් සීමාකරනවයි කියනක. එවගේම අපගේ පාර්ලිමෙන්තු පලාත් සබාහ. පළත් පාලන අයත්තන නියෝජනය. සීමමාකරනවයි කියන එක යහපාලන ආණ්ඩුවේ මුස්ලිම් ඇ මැති අමතිවරම පිළිගෙනෙවරයි. මේ තත්වේ තමයි වෙනස් වන්නඩ ඕන. ඇතිකර ජධතිපති මත්‍රපාල සිරිසයන මහත්ම අදස්ාලව ජනවාවරයටට වනිද. මේ රට ජනාධිපතිවරය ඕවනේ විසේසෙන්ම සුළු ජාතිීන්ගේ චන්ද වලින්. මුස්ලිම් ජනතාවගේ චන්ද වලින්. ඒ චන්දවලින්. අද රජරජ බොදු රජ්‍ය සැප විඳදින අද මෛත්‍රීපාල සිරිසේල මැතිතුමා ජාධිපතිවරේක් වසේ නතුම කටේතු කන ගන අපිට සැක යමදාම සෞඛ්‍යමමාත්‍යන්සේ වැඩකටයුතු ැනත හෝදා නයව මයිතපල සිසල මත්තුවාගේ වකුගඩු සම්මන්ධ ඉස්පිරිතාලාදන්ඩයි මෙම කර්ඩඔනු රට සංවර්ධනයට. එතුමා නැවත තම ඉන්ඉල සෞඛ්‍යමාත්‍යයතුමා කියලා එම නෙවෙයි රටේ පොදු ජනාධපත්තුමා පොදදු අපේක්ෂක අවසේ ටපු එක්කෙනෙක් සියලු දෙනාගීම හදවත්දිනාගෙන චන්ද ලබාගෙන ජනාධිපතිවරය අබේලා. ලිම් නාවගේ ප්‍රශ් වලද නිහන්ඩ මුනිවතක් රැකගෙන ඉන්නවා මේක ලැජාවට පත්තති යුතු කරනක් සියලු ජාතින්ගේ යිතිවාසික මාරක්ෂ කරනවයකිවා. අපිට ගොඩක් බලපැම්තිනවා බලන්න මේ ආ්ඩුව යහපාල් ආ්ඩුව මුස්ලිම් නතාවගේ පමණක් නෙයි අද සිංහල බෞද්ධ ජනතාවටත් ප්‍රවිධ තර්ජන කරනවා මේ ගෑන කවුරුත් කතා කරන්නනෑ. අද ගේන්ඩ යන ආණ්ඩුකම ්‍යවස්ථා සංසෝධනයක්. ඒ සංසෝධනයේ කොහොමද සම්ූර්ණ ආණඩුකෝ විවස්ථාවම වෙනස් කරලා මෙහහිියුම් කමිටුවක් කරහ අතුරුවාර්තාවක් නිකුත් කරලා ඒ නිර්දේශ පාර්ලිමෙන්න්තුවේ සම්මත කරගන්ඩ උත්හ දරවා. නමුත් පළත්පාලන ආයත්තන මැතිවරණය ළඟදී පැමිණෙන නිසා දැන්ඒ අතුරවාර්තාාව පිළිබඳව කිසිම කතාවක් කතාර නෑ ආණ්ඩුවේ වැඩ පිළිවෙල මොනොදිකිල බලන්න. ඇයි ආණ්ඩුව පැහැදිලි ස්ථාවරයක් මෙම මෙිහියුම් කමිටව අතුරවාර්තා පිළබඳ යි පැදිි ස්ථාවරයක් තවමත් ප්‍රකාශයට පත් කරන්නේ නැත්තේ. ඇතුරු වාර්තාවේ නිර්දේශ ආණ්ඩුව පිළිගන්නෝද ැද්ද. පාලිමෙන්තු සභාගත්තක පාලිමෙන්තු ගත කරලා ඒව සම්මතකරගෙන ආණ්ඩුකම වස්ථාව වෙනස් කරණඩ යනවද නැද්ද. ඒ පිළිබඳම කිසිම කතාවක් දැන්න. හේතුව පලාාපාලන ආයතන මැතිවරණය නිසා මෙහිුම් කමිටිුව අතුරුවාර්තාව සම්මත කරගණඩ ගයානං මහජන විරෝධයක් කැළැඹෙයි, මමාජන විරෝධය අමුවේ, පලාාපාල අයතනේ සම්පූර්යයේ ශ්‍රී ංකාව පරදෙන්ට යවයි කියලා බයවෙලා තමයි ඒ දැන් හකුලා ගෙනැතිනවා. කල්ලග කියන සම්පර්නය ඉල් අස්කරගත්තන පලාත්පාල නායතන චන්දනය වරු ගමම්ම මෙම මෙහහිු කමිටි අතුරුවාර්තාව ගැන නැවතත් කතා කරයි. එහෙම කතා කරනකොට නැවතත් අපේ ජනත මුලාලා. ඒ අතුරුවාර්තාවට පක්ෂවේ නියෝජිතයෝ චන්ද ද නැදග කියෙනෙ දැ සැකයක්ක් බවට පත්වෙලා තියෙනවා මොකද මේ අතුරු වාර්තාව තියෙන බලපෑම පිට. අපිට විශ්ාල බලපෑම තියෙන්නේ මෙම රටේ ඒ කියබාමයට ප්‍රශ්නයක් මෙම රටේ ස්වාධීනත්වේයට ප්‍රශ්නයක්. මෙ ටේ சைරිය ාවයට ප්‍රශ්ණයක්. තුරු වාර්තාව පැහැදිිව උතුරු ැගෙන ර පලාත් ඒ பධ කරண்ட උත්සාහදරනවා. කුර තාண்டுක ්‍යවस्थ සංසෝதනයක් ೇර එල්್ වෙන. දෙම ෝ මනාව නිස්්ටම ් කර ෘක්ති ත් කර න්න. ම අතුර ර්තාව පැහදි නිර්දේශක් ස නක ම උතුර නැන ර පලාාත් ඒකා බද කිීම. උතුර ැගනර පලාතේ ඒකාබද් කිීම කියීම නිර්දේශ නොමැතිනම් හිු මට තු වාර්තා අපපි පිළිගන්න ෑයි කිය ම ජාතික සධා පරලි මන්ත්‍රීර පැදදිව වි රන් හත්ය පැහදිලි වකීමවා. උතුු නැගනහිර පලාත ඒකා බද නෝන. මෙම අතුරු වාර්තාවය තියන පලේමොකද කියලා න. එතුමට සව ිග්නේසවරන් ප්‍රානමත්‍යතුමට වස් වෙලා තියෙන්නේ මේ ර්ට දෙකඩ කරලා. ට ස්යන් පාලනයක් නැත ඇතිකරන්න ඒකතම අප යුද්ධෙ නතිකරේ. අවුරුදු හැත්තවක් දෙම ජනතාව අරගල පවත්තල දිනාගත්තු අයිතියක් නැවත ලබාගැනීමේ අවසාන මටමට පත්වවෙලා තිීනවයි කියලා ිග්ේෂවරන් හත්මයක් ක කියනො දෙමළ ජාතික සන්ධානේ පාලිමෙන්තු මන්ත්‍රීවර කියනවා. අවුරදු ඇත්තවක අරගලයක් පවත්ත පු බව ඇත්ත ආහිි දෙසන්න දරගලයක් පවත්තල යිතිවාසික මිල්ලගන්ඩ උත්සාදරවයි කියනක ඇත. නමුත් ඒ ආයුද සන්නදධ ත්‍රස්ථවා අරගලේ සම්පූර්ය මාණ්ඩුව මඩ පවත්තල ඉවර. මැට පැවත්වට පස්සේ නැවතේ ඒ අයිතිවාසිකම් කියන නාමෙන් අර සන්නධ්‍ය ත්‍රස්ථාවදල්ටට සංවිධ ඉල්ල පිල්ලිම් නවත ඉල්ලන්න බෑ. ඒවතමි මැට පවත්තල තියෙන්නේ. ල්ටට කාර ල්ිේ රට දෙකඩ ෙන්ඩ ඕන කියලා. ඒක තමයි මෙම අතුරුවාර්තාාවදැන් ප්‍රදර්ශනය කර තියෙන්නේ. රටේ ඒ කිය භාාව්‍යපිදැ නතිකරඩ නවයි කියලා. සිංහල නේ කිය ප්‍රටක් කිය න දෙමල ර මිත් නාඩු ක කියන රමිත් නාඩ කියන ොකක් ක් ටක් කියනක ක් ටක් කිය ොකද ල් කරම. ඒකර බල විමදදිිගතකිරීම. බලය බෙදාහැරලා සම්පූර්ණ බලය සම්පර්ණයම උපරිම බලය බෙදාහැරීමක් දතුන පස් කියලා කතාකරපු දේතමයි ගේෙන්න්ඩාදන්න. මේඔක්කම නොෝවේකාරය ගෙනපපු නිර්දේස. L ර ්‍රස්ථවාද සංවිධානය සමඟ සසාම ගිවිසුක් ඇතිකරගත්තු වෙලාවේ. නොවේ ල කතාකරපු නිර්දේශ සමයිම අතුරු වාර්තාවේ ලබාදිීල තියන්නන්නේ. ය ල්ල සම්පර්ණ එල්ම් ටික මයිම සුමන්දිරන් කියනීම පුද්ගලය. මන්ත්‍රීතුම මෙම අතුරු වාර්තාවය සහන් කරලතියන්න. ඒ ල්ලින්න්තමයිද ාල්ල රජය ටද. ැන් හපාල්න රජය ප්‍රාගරන්ගේ එල්ලිම්ටික ස්්ි කරන්ඩයන. මේ තමයි රට බලපන දවල් ඒ කදිම නිසනක් තමයි රමිත්තනාඩි කියන වචනය සිංහල නේකී රජයනන් දෙමලයි ොට ි මිත්ත නාඩ න කෝමද. රමිත්ත කිය නි නයිට ක්‍රි කිය වි රටවල් ව වෙන් වෙලාතින රටවල් එකතු කරනක එකතු කරට බෑහ රටවල් ලංකා ව වෙලාන්න. එකරටක් ශ්‍රී ලංකාව කිය එක දේශයක්. එක එක දජය ඇටතේ ක්‍රියාත්මක ව යුතුරට උතුරු නැගැෙන රේකවද කලා දැන්ගේ අදනවා මුස්ලිම් ජනතාවටත් මෙතන බලපෑමක්ති වවා. බහ්තර ජනතාව කවරත් මේක පිගන්නන්නේනෑ අපේ පලාත්තිික එක කරඩඕන කෙලා කවරු තිල්ල වෙත්න. අපි යුද්ධ නති කරල ඉවරයි දැන්තියෙන්නේ ඒ ජනතාවගේ අයිතිවාසිකම් ලබා දෙන්න අයිතිවාසිකම් කියන්නේ ඒ ජනතාවට ජීවනයිතිය ජනතාවගේ භාෂනය නිදහස ආගමික නිදහස මේ අන්ඩුකොවස්ථාවත් සුරක්ෂතක කරට කොට තිබෙන දේව. මට ආණඩුකම වස්ථාව වගකීමක් දරනවා ඒ සුරක්ෂි කරනවා කියලා. ඒටික නිසියාකාරව ක්‍රාත්මක කරවන්න. ඒවා අවශ්‍යයි. අයිතිවාසිකම් මෙම ජනකොට්ටාසයකම අයිතිවාසික මිෂ්ටවිය යුතුයි. නමුත් අයිතිවාසිකම් ලබා දෙනවා බුක්තිවිඳින්ට ඉඩහරිනවයි කියලා. රට දෙකඩ කරන්නට ආණ්ඩුව සැලසෙනවා. දැන් පලාත්පාලන මැතිවරණය දැම් පවත්වන්ඩ යනවා. මෙම මැතිවරණේ බලන්ඩ් ඊලඟ සෙල්ලම මෙම මැතිවරණ ක්‍රමේ යම්යම් අඩුපාඩුකම් තිබෙනවා. පලාාත් සබා අමාත්‍යතුමාගේ බ එපිට ගොස් ඔහු කටයුතු කරලා තිබෙනවයි කියලා ශේෂ්ඨාධි කරණයට නඩු ගොුණු කර. හරි නඩුවට මොනාද වනේ. ඒ නඩුවලට වුණ දේවල්මොකද. ඒ නඩුවල ඉරණම මොකක්ද. නඩුව දාාපුවය ඉල්ලාස් කරගෙන. කෝමද ල්ලාස් කර ගත්හ. අමාත්‍යතුමාගේ බලයෙන් ඔබට බලය අතික්‍රමණය කරලා. අමාත්‍යතුමාගේ බලසීමාවට එපිට ගිහිල් අමාත්‍යතුමා කටයුතු කරලා තිෙනවනම්. ඒ වැරදි. අනීතිකයි. එම අනීතික තත්ත්වය නිවැරදි කරලා එම පනර්්චික නැවත සංසෝධනය විය යුතුයි. ඒ දේවල් සිද්ධවෙයි කියලා මහජනතාව බලගන්න කොට. නඩුදාපොය ඉල්ලා අස්කරගත්තල. හරි ඉල්ලා අස්කර ගත්තනේ. නඩුදාපොය ඒ කට්ියගෙන අයව නඩුදාාන්ට කියලලා දැ නඩුව ඉල්ලා අස්කරගත්තට පස්සේ දැන් ඒ කටිය නඩුවෙන් ඉල්ලා පුදේ තීනව නැද කියලා බලන්ඩුව න රජය. පලාත්පාලන මැතිවරණ සංසෝධන පනතේ. මතතිේතුමාගේ ල පි ල් තුර නව නදක කියනක බලන්නට ඕන. ඒවා බලන්නන ැතිවරේ යන් න ඒවා වැරදි මේ සම්පූර්ණයම නැතිවේ යුතුයි. පලත් පාලන මැතිවරණ ක්‍රමේ සංසෝධනයනේකටි වැර අපි විරුද්ධයි. ඒ වහම ආ්ඩු කුලාගන්නඩ ඕන. එම පනත් සංෝධනය සම්පූර්ය නැතිකටන්න ඕන, සමානු පාතික චන්ද්‍රමෙන් පමනයි. චන්ද කරමය පාත්වන්නට ඕන. මෙම පනත්වල පස්සා ොරෙන් සම්මතව වු පනත් කියේනේක ආණ්ඩුවට තේරනවා. ගේ පත් බ ත් ැති වරන කර මයි මත உුණ, සිවන සසෝධන මනාව ෂ්කර ගත්තා ලත් බ ැතිවරණ සංසෝ න පනතා रहा , සිවන සංසෝධන ේෂ්ාධ කරන ෙ යක්க்க. මේ ඇවිල රටේ ඒ කියබාවට තර්ජනයක් නිසා ජනමත විචාරයයක් පාත්තනට කිවවා. නමුත් විසිවන සෝධනය හකුලගෙන විශසිවන සංසෝධනයේ නිර්දය සියල්ලක්ම පලත් සබා පනතට ඇතුළත් කරලා පනත් සබ පලත සම්මත කරගත්තා. මෙගේ ආණ්ඩුව පනත්තියාගෙන සෙල්ලම් කරවා අන්තිමට ගුටි වැටගන්නේ සුළ ජාති. මේට මාජාතීනුත් ගටිබට කනවා සු ජාතීහු බි ගුටිබට කනවා. සම්විිශ්‍රණන මැතිවරණ ක්‍රමේ වහම මහෝසවිය යුතුයි. සුළ ජාතීන්ගේ පාර්ලිමෙන්න්තු ියෝජනේ. ත්බා ජන පළත් පාලන ආය නියෝජනය අඩු කරන සමා කරනම සම්මිශවන මැතිවරණ කරමේ ඉවත් කරන්න ඕන. ඒවගේ මේුම් කමිටිුව ඇතුර වාර්තාවේ ප්‍රධානතම ප්‍රශ්නයක් වෙලා තියන රටේ ඒ කිය භාවයටට තර්ජනයක් වන නිර්දේශ ඉවත් කරන්න ඕන. පලාත් සබා ඒකාබද්ධ කරන්න නරකයි. පලාත් සභාවලට හැත්තෑ වකටත් වඩ අධක බලතල විමද්‍යගත කරන ක්‍රමයක් මෙම නිර්දේශවල සහන්ව වවා. එසේ පොලිස් බලතල හා ඉඩම් බලතල, පලාත් සභාවවලට ලබාදීමම සම්පූර්ණයම නැති කරන්න ඕන. ආණ්ඩුව පලාත්පාල නායතන මැතිවරණ යන්නට කලින්. ප්‍රකාශයට පත්කරන්නට ඕන ආණ්ඩුකම විවස්ථාව ගේනවද නැද්ද කියලා. සංසෝධනයේ ගේනවද නැද්ද. මේ ගැන කිසිම ප්‍රකාශයක් නොකර ආණ්ඩුව මැතිවරණය තිබනං මෙම යහපාලන හුල් ආණ්ඩුව හවුලේ කැඳන ආණ්ඩුව. කැඳබොන ආණ්ඩුව අන්නේ වාර්යම මෙම දේශපාලනෙ මැතිවරණේදී මහජනතාවගේ ප්‍රතිචාරවලට මහුණ දෙන්න සිද්ධවෙ. මාජනතාව මහනායක ඉමිවරු එපාගේනකොටත් ඒ ගැන කිසිම සැලකිල්ලක් නෑ. දමි නායකවරු පපාගනකොට චැලකිල්ලක්නෑ තවු විද්‍යමත් සංවිධානය උදෙක්ම මාධ්‍ය ප්‍රකාශ පමණක් නිකුත් නොකර. අපි ඇවිලා ලෙටහෙට් සංවිධානයක් නෙමෙයි. අපි දිවයින පුර හතලියකටත් අදික පොදු රැස්වීම් පවත්වොල මේ ගැන මහජනතාවට පැහැදිලි කරලා. පසුගිය නොහම්බර් මස විසියහය වනදින. හබයිට පිටියේදි දැස දහස් ගණනක සංඛ්‍යාවක ජනතාව රැස් කරලා. අපි මේ පිළිබඳව සමුුවක් පැත්වවා ජීවන අයිති්‍යය සුරැකීමේ සමුව කියලා. ද කිව මේ රට සිදුවන ලපයක් නොදකි කිය ආන්ඩු හුම් දෙන මේමට ගුත්තරද නන අග්‍රමාත්‍යයතුවා මේ ගැන සලකිිමත්වන් න නනාදීපත්තුවා මේ ගැන සලකිිමත්වන්න. අපේ මහජනතාව මහජනාව හ සු ජතාව සිදවන මේ ප්‍රශ්න පිලිබඳව කිසිදදු අවධානයක් යොම කරන්නන ජනතාව රැස්වනේ නිකං ජනතාවගේ ඕෝමාවකට නෙමයි. මෙම රටමවෙනුවෙන් රැස්වනේ ජනතාවගේ අයිතින් වුවෙන් රැස්ව වනේ ඒසේ රැස්ුන නාව ල්ලීම් ල කිසි ප්‍රචරයක් ැතිනිසා. අපි මේ මාධ්‍ය හමුවේද කියා සිටින්නේ. ජනාධිපඇත්තුවා ඒවගේ මග්‍රාමමාතයතුමා. අප එම ජීවන අයිතිය සුරැක්කීමේ මා සමුළලු අරහා ප්‍රකාශයට පත්කරපු සියල්ලුම ඉල්ලිම් පිළිබඳව සාකච්ඡා පවත්වන්නට අප සමඟ එතුමානන් කතා කළ යුතුයි. එසේ කතා කරලා සාකච්ඡා පවත්වලා මේ දේවල් නිවැරදි කරගත්තේ නැත්නම් මහ ජනතාව අපි රැස් කරනවා. අපි පාරට බස්සනවා. සාමාන්‍යෙ ම තවයි ජමමාත් සංවිධානය කියැනෙ නතාව සමඟ කටයුතු කරන සංවිධානයක්. අපි අත්ති විශාල ජන සංඛ්‍යාවක් මහපාරට බස්සල මෙම පලාාත්පාලන ආයත්තනයේදී. එම මැතිවරණයේදී. ආණ්ඩුවට පාඩ මුගන්න තත්ත්වයක් උදාවයි. ආණ්ඩුවට නැවත නැවත අප අවධාර්ණය කරලා කියන්නේ. අපි දැඉල්ලන්නේ සාකච්ඡා පවත්තන්න සාකච්චා පොත්තල මෙම සම්පූර්ණ රටට ඊත කර ආණ්ඩු කරම විවස්ථා මෙහෙුම් කමිටුවේ ඇතුරුවාර්තාවේ නිර්දේශ. පිබඳ චා පොත්ල ට අහිතරනි ඒවා හුළ ග ඩෝන කිෙල්ලනවා ඒවට පැහදිි කරන්නට අවස්ථාවල්ලනවා. සම්විිස්්න මැතිවරන ක්‍රම ම ට ්‍රාත්ම තු කියලා පිල්ලනවා ඒ පිඳ නාදීපති ග්‍රමත්‍යයතුම පිත්ක සකච්චා කරන්න න. පත් පාලනහා පලාාත් සබා මැතිවරණ සංසෝධන පනත් සියල්ලක්ම අනීතික පනත්. සම්මතවනු ක්‍රමේ වැරදි. ඒවයි නිර්දේශ වැරදි. එමනිසා ඒවා නැවතත් ඒගැන සලකාබලන්නට ප අපත් සම සාකච්ඡා පැවැත්වය යතුයි. එසේ නොකලානම්. මා ජනතාව නැවත ැස් කරනවා මුස්ලිම් ජනතාවගේ නියෝජිතය කියලා ஆල්පාරුවෝ කීප දෙෙනෙක් කොතියාගෙන ඔහුන් කියන දේවල්වෙලට සවන්දමින් ගාන්දිතුමාගේ චරිතය ශ්‍රීලංකාවේ රඟදක්වන්නට අතිගරු ජනාධපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ක්‍රියාත්මක වනානම් අපිට දන්නවා මුස්ලිම් ජනතාවගේ සැබෑ ක්‍රියාකාරී සංවිධානයක් වසේ ඒ මුස්ලිම්ජනතාවගේ චන්දය කොතනට ද හරවන්ඩ ඕන කියලා අපිට දන්න. ආඩුව අපි කියැන් අපි දේශපාල පක්ෂදේපල්ල අපිට අස්සර මේයාට කන්ද දෙෙන්ඩ මෙට චන්ද දෙෙන්ඩෙපාකිි ල අපි කියන්නේන නමුත් ආණ්ඩුව මුස්ලින් ජනතාවගේ ප්‍රශ්සවලදී නිහන්ඩ වනොත් මුනිවත රැක්කනම් අපිට දන්නවා චන්ද නොදිය යුත්තේ කාටදකන එම මාතෘකාව ප්‍රචාරයට පත්වයි. එමනිසා ඉතාමත් සාවධනීව ආණ්ඩුව පපත්සමක කටයුතු කරන්න පිල්ලන්න සාකච්ඡා පවත්තන්නට ජනතාව ඒ සාකචාව පවත්වන්නට අපි රැස්වෙන්නෙත් මෙම රටේ ස්වාධීනත්වේ ආරක්ෂා කරන්නට මුස්්ිදුින් ජනතාවගේ ආත්මාර්ථය වෙනවෙන්නමයි. අපටත් බලපාන ප්‍රශ්නතියනව ඒත් සාකච්ඡා කරනවා. එවගේම රටටම තර්ජනයක් වන රටේ ස්වාදීනත්වයටට බලපාන නොයකුත් ප්‍රශ්තිබෙනවා. ඒව ගැ කතා කරන්නතම පිල්ලන්නේ මේවා ප්‍රතික්ෂේප කරලා අපිවැවිල්ල අපි මගහැරලා, නන කටි ආල් පාරුව දේශපාල බ්‍රෝකරවරු දේශපාලනයේ මංවාවාවත් නැති දේශපාන නපුන් සකයන්ව තියාගෙන වැඩකටයුතු කරන්න ආණ්ඩුව ඉදිරිපත්තුනොත් පලාත්පාල නායතනය ද මැවරන ප්‍රතිපල එල්ලිදක්නකොට යහපාලන ආඩුවට තේරයි අපි කරගත්ත දේමොකක්ද්ද කියලා. අපි ගොඩක් මුස්ලින් ජනතාවට අපරාධ කරපු නිසා මැතිවරණවලදි. අප පරාජයට පත්වනය කියන එම පනිවිඩය එ ප්‍රතිපලය ආණ්ඩුවට යඩ කලින්. නතාවත්තේ සාච්චාරන්න ජන සංවිධානයක් අපිේ මැති අමතික ල්වෙන සංගිදායකතුරෙල්වෙන, ොම ගරාධිපති දූරය පිල්ුවෙන. අපිට අපේක්කත්වය ඉල්වෙන දේශාලන නායකත්ව එල්වෙන. ඒ අපිට ඕනෙත්න ඒ දේශපාලන බලය දේශපාලන මැතිවරන ක්‍රමේකා ක්‍රියාකාරව නොසිටමින්. එම දේශපාලන බලය හසුරු වන්නේ කෝමද කියලා පිට දන්නවා. එම නිසා ආණ්ඩුවේක නවධනය යොම කලා මා ජනතාව වෙනුවෙන් කටේතු කරන ආ්ඩුවක් බට පරිවර්තන තු කිය ල්ල ස නවනානම්. නරි තිස්ෙක් රදානක ල්දනවා ඒ කාලය තුලට ඊට පස තමයි පලාත්පාලන තන මැතිවරණ යන්නන්නේ. එමනිසා කල්දනවා ඒ කාලෙ තුළ ආණ්ඩුව ොද තීරණය කරගෙන ප සංදධානයත් සමග සසාචාරන පිතව දැනන් දිලතිනවා අප ජීවනයිතියේ සුරැකීමේ මහාහ සමුලුවේ අපි ප්‍රකාශයට පත්කර අප ප්‍රකාශනය. සුළු ජාතින්ගේ ජීවනෛතතිය සුරකෙනන ප්‍රකාශනය. රටේ ස්වාධීනත්වේ ආරක්ෂ කරන ප්‍රකාසනය. ඒකා අබද්ද උතුර නැගෙනර පලාතක් නොකරන රට දෙකඩ නොකර රට ආරක්ෂා කරන ප්‍රකාශනයක් අපි නිකුත් කර ඒව යවල තියෙන්නේ ආණ්ඩුවෙන් ඒ ජනාධිපත්තුම ඇතුළු අග්‍රාමාත්‍යතුම ඇතුළ අනෙකුත් පිරිසේක නවධනයොමු කරලා අපත් සමග සාකච්ඡා කරලා හොඳ විසුඳමකටෙන්ඩ එසේ ආවනම් යහපත් ප්‍රතිඵල අතින්දගත හැකි කියෙන පනිිවිඩේ දෙන්න දමයි අපියාාවේ වෙන කිසිදු අරමුණක් අප සතුවනෑ ඔලෝ